පොළොන්නරුව යෝධ ඇල ඉවුර තුල සහ ඇල ඉවුර දෙපස තිබෙන පැරණි ගස් විශාල ප්‍රමාණයක් අවිධිමත් ලෙස කල්පායවත් කරමින් සිදු කර ඇති පරිසර හානියක් පිළිබඳව දසත නිවුස් අපට වාර්තා වුණා. ප්‍රදේශයේ ගොවිස් සංවිධාන නියෝජිතයන් ඉල්ලා සිටින්නේ ඇලහැර සිට මින්නේරිය ජලාශයට සහ ගිරිතලේ ජලාශයට ජලය රැගෙන යන මෙම ප්‍රධාන ඇලෙහි කපා ඉවත් කර ඇති ශාක කොටස් හැකි ඉක්මනින් ඉවත් කර එම ඇලේ ජලය නිසියාකාරයෙන් ගලාගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසයි. පොළොන්නරුව ඇලහැර ප්‍රාදේශීයකම් කොට්ටාෂයේ පිහිටි යෝධ ඇල ඉදිවන්නේ වසභ රජු සමයේ. ඒ ඇලහැර ප්‍රදේශයෙන් අඹන්ගඟ හරස් කර අමුණක් ඉද කිරීමෙන් ඇලහැර අමුණේ සිට කිලෝමීටර් 32ක් දිවෙන මෙම යෝධ ඇල දියබිදුම ප්‍රදේශයෙන් දෙකට බෙදා ගිරිතලේ සහ වෙන්නේරිය ජලාශවලට ජලය බෙදා දෙනවා. පසුගිය කාලයේදී මහසෙන් රජු විසින් ක්‍රමානුකූලව ප්‍රතිසංස්කරණය කර ඔහු විසින් තැන වූ වෙන්නේරිය වැවට ජලය රැගෙන යාමටත් මෙම ඇල යොදා ගන්නවා. එවන් ඓතිහාසික වටිනාකමක් හිමි මෙම යෝධ ඇල දෙපස තිබෙන වසර 100කටත් වඩා පැරණි මහා වෘක්ෂපති මීට මාස 3කට පමණ ඉහතදීම කපා දමා යෝධ ඇලේ තැන තැන දමා ඇති අයුරු දක්නට ලැබුණා. මෙලෙස යෝධ ඇල මැදියේ සහ ඉවුරු දෙපස තිබූ යෝධ වෘක්ෂයන් කපා දැමීමට බලධාරීන් යෝජනා කළේ එම ශාක කඳන් හේතුවෙන් යෝධ ඇලේ ජල ප්‍රවාහයට බාධා පැමිණෙන බව පෙන්වා දෙමින්, කෙසේ වෙතත් ගොවි සංවිධාන නියෝජිතයන් සහ ගොවීන් චෝදනා කරන්නේ යෝධ ඇල දෙපස ඉවුරු වල තිබෙන මෙම වටිනා ශාක වසර 100කටත් වඩා පැරණි වන අතරම එම ශාක වලින් යෝධ ඇලේ ජල ප්‍රවාහයට කිසිදු බාධාවක් නොතිබූ බවයි. එම ශාක අවිධි ලෙස ඉවත් කර ඒවායේ කොටස් යෝධ ඇල තුලම දමා තිබීමෙන් ගොවි බිම් වලට ජලය රැගෙන යන කුඩා ඇල මාර්ගවල සහ අමුණුවල මෙම ශාක කොටස් සිරවීමෙන්ද එම සොරවුද විනාශ වන බවටයි ගොවීන් චෝදනා කරන්නේ. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මේ අවනඩුව මහවැලි සහ වාරේ නිලධාරීන්ට කොතෙකුත් පැවසුවද ඔවුන් තවමත් නිසි පියවරක්ගෙන නොමැති බවයි. ගොවි සංවිධාන නියෝජිතයන් චෝදනා කරන්නේ යෝධ ඇල සුද්ධ කරන මුවාවෙන් මෙහි දැව චාවාරමක්ද සිදු කරගෙන ගොස් ඇති බවයි. මේ වටාඩි 3-4 තියෙන පදනම මත කපලා ඉවත් කරාද කියන එක අපිට ලොකු ගැටලුවක්. මේ විදිහට කුබුක් පැල විශාල සංඛ්‍යාවක් මේ යෝධ ඇලේ කපලා තියෙනවා. මේ ප්‍රධාන කොට කොහාට අරන් ගියාද කින්ද බන්ද කියන එක ලොකු සැකයක් තියෙන බවත් අපට පේනවා. මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් කරන්න කියලා තමයි අපි ඉල්ලීමක් කරන්නේ. ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයන් පෙන්වා දෙන්නේ ඇලහැර සිට මින්නේරිය ජලාශයට සහ ගිරිතලේ ජලාශයට ජලය රැගෙන යන මෙම ප්‍රධාන යෝධ ඇලෙහි වාරිමාර්ග සහ මහවැලි නිලධාරීන්ගේ මග පෙන්වීම යටතේ කපා ඉවත් කර තිබෙන ශාක කොටස් හැකි ඉක්මනින් යෝධ ඇල තුලින් ඉවත් කරගෙන එම ඇලේ තිබෙන ජලය නිසියාකාරයෙන් ගලාගෙන යාමට අවශ්‍ය පහසුකම සලසා දෙන ලෙසයි. සමහරක් ඔය යට ගිහිල්ලා අර අර්ධ වතුර පාරක් පේන එතන ඔය යට ගිහිල්ලා සමහර ඒව ඇදලා නැහැ. ඒව එහෙම ඇලේ තියෙනවා. දැන් මේකෙන් වෙන්නේ වතුර පාරත් එක්ක මේ ගස් ඔක්කොම අතු කැඩලා කඳන් ඔක්කොම හිර වෙලා අර බැරේර වල පාලම් වල හිර වෙනවා. ඒකට පාලම කඩාන යනවා. මේක විශාල අපරාධයක්. කොච්චර කිව්වත් බලධාරීන් මේවා සොයා බලන්නේ නැහැ කියන එකයි අපේ හැඟීම. යෝධ ඇල දෙපැත්තේ තියෙන මේ ගස් උලඟට වැටෙන ඒවා ඇලට බර වෙලා තියෙන ඒවා ඇලේ තියෙන ඒවා මෙයාලා කපලා ගොඩට දාන්නේ නැහැ. ඒවා ගොඩ දාන්න නැතුවෙන් වෙන්නේ ඇල පිරෙනවා. අනිත් එක විශාල වර්ෂාවක් එක දිගට ඇදහැලුනොත් එහෙම අතුරු ඇලවල වලට වතුර හිර කරන බැරියර් වලට උඩින් දාලා තියෙනවා කොන්ක්‍රීට් එක. ඒවත් ගලවන්නේ යන්න තරම් වතුර එනවා. ඒක නිසා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ඇලේ කපලා දාලා තියෙන ගස් හැකිතා කික්මනින් ඉවත් කරන්න. දසත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.